මේ මිහිකත මහි කාන්තාව ඇයි කාන්තාව කියලා අගට යෙදිලා තියෙන්නේ? මේ මිහිකතට මහි කත කියනවා, මහි කාන්තාව කියනවා. මොකද මේ ගැහැණිය සියල්ල දරන්නේ, ඒ නිසා තමයි අපි දරණි කියලා කියන්නේ. මේ ලෝකෙ ගැන කතා කරොත් ගැහැණිය ඊට ආදේශ නොවන ස්ථානයක් නැහැ. ඒ නිසා හැම විටම මේ කාන්තාව, එහෙම නැත්නම් ගැහැණිය, එහෙම නැත්නම් මව, සොයුරිය, මිතුරිය මේ සියල්ල එක තමයි ලෝකය පරිපූර්ණ වෙන්නේ, ආදරය පරිපූර්ණ වෙන්නේ. ඉතින් ඒ නිසා අපි අද සෙනෙහස වැඩසටහන පොඩි වෙනසක් එක්ක තවත් චරිතයක් අපේ සෙනෙහසට එකතු කරන්න අපි හිතුවා. ඇය වෛද්‍යවරියක්. ඇය වෛද්‍යවරියක් හැටියට එක්තරා කාලයක මේ රටේ යුද ගිනිදැල් ඇවිලෙන මොහොතක ඇය උතුරේ සේවය කළා වෛද්‍යවරියක් හැටියට. ඒ වගේම ඇය ලංකාවේ රජයේ රෝහලක රෝගීන් වෙනුවෙන් සිය සේවාව ලබා දුන්නා. ඒ විතරක් නෙමේ, පසු කාලීනව ඇය යනවා ඕමානයට. ඕමානයේ ඇය දහසකුත් රෝගීන් වෙනුවෙන් සිය සේවාව ලබා දෙනවා. දැන් ඇය ඉන්නේ එංගලන්තේ. එංගලන්තෙත් ශ්‍රී ලාංකේය නම රඳවමින් ඇය ආඩම්බරයක් වෙමින් වෛද්‍ය වෘත්තියේ නියැලෙන වෛද්‍යවරියක්. ඇය ඇනස්ටා නිරෝෂණී විජේසිංහ. මම නම් කතා කරන්නේ වෛද්‍ය ඇනා කියලා. බොහෝ දෙනෙක් දන්නේ ඇය ඇනා නමින්. ඇයගේ විශේෂත්වය තමයි අනිත් පැත්තෙන් ඇය වෛද්‍යවරියක් වුණාට, කාර්යබහුල චරිතයක් වුණාට, දරුවෝ දෙන්නෙක්ගේ මවක් වුණාට, බිරිඳක් වුණාට ඇය කලාකාමී හදවතක් ඇති තැනැත්තියක්. ඒ නිසා තමයි අපි සෙනෙහසට ඇයට ආරාධනා කළේ සෙනෙහසින්. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. මං හිතන්නේ මම ඇනා වෛද්‍යතුමිය කිව්වට මම අදත් පාවිච්චි කරන්න වෙන්නේ මම සහෝදරියක් හැටියට නංගේ කියලා කිව්වත් අද මම පාවිච්චි කරන්නේ වෛද්‍යතුමිය කියලා ඔබට. හොඳයි, මම මුලින්ම කැමති ඔබ, මම හිතුණා එක්තරා කලා පසුබිමක් තියෙන පවුලක කෙනෙක් අද සෙනෙහස මම වෙනසක් කරන්න ඕනේ කියලා කිව්වේ, අපි කුමන වෘත්තියක නියලුණත් අපි තුල මිනිස්කම, මනුෂ්‍යත්වයේ නැතිනම් අපිට බැහැ හොඳ පෞරුෂයක් ගොඩනගා ගන්න, හොඳ චරිතයක් වෙන්න. ඔබව මේ වෛද්‍ය ශාස්ත්‍රයේ බොහෝ දිනක් දන්නවා, කලාකාමී හදවතක් ඇති මනුස්සකමින් පිරුණු වෛද්‍යවරියක් හැටියට. අපි යමු ඔබේ පවුලේ, ඔබේ පාසලේ, පාසල් ජීවිතය, අන්න ඒ තොරතුරු ටිකක් එක්ක අපි ඊට පස්සේ කතා කරමු. ඇත්තටම කියනවා නම් කලාවට ලැබි පවුලක තමයි මම උපත ලබන්නේ. ඒක මම ලැබපු වාසනාවක්. ඇත්තටම කලාවේ පියා මගේ තාත්තා තමයි. එයා හැමතිස්සෙම අපිට පුරුදු කරා දෙයක් දිහා බලලා රස විඳින්න. ඒක ලොකුද පොඩිද ඒක කොහෙවත් සයිස් එකක් තිබුණ නැහැ. වෙනසක් තිබුණ නැහැ. වෙනසක් තිබුණ නැහැ. මං ඉස්සර කියනකොට මේ කලාව කියන දේ පවුලෙන් එනවා කියලා එතකොට තාත්තා ඒකට විරුද්ධ වුණා. එයා කිව්ව නැහැ කලාව කියන දේ උගන්වන්න ඕන. එතකොට පුංචි කාලේ ඉඳලම කඳු නිල් පාටට දකින්න ඇස් දෙක පුරුදු කරන්න ඕනේ කියලා. එහෙම පුරුදු කරපුවාම තමයි ඔයගලන්ගේ හිතවල, ඔයගලන්ගේ මනසේ කලාව ඇඳෙන්නේ. ඒක ජානවලින් එනවට වැඩිය ඔයගලන්ට ඒක උගන්වන්න ඕනේ කියන තැන එයා හිටියා. ඒ නිසා දකින් හැම දෙයක්ම පෙන්වන්නත්, දුරින් කූඹි ඇවිදින හඬ අහන්නත් අපිට පුරුදු කරා. ඉතින් ඒකට ගොඩක් සහාය වුණා. තාත්තා හොඳ කවිකාරයෙක් නේද? ඇත්තටම කවි ලියන. ඔව් ඇත්තටම. ඒ කියන්නේ තාත්තා අම්මට උනත් ඉස්සෙල්ලාම පෙම්හසුන ලිව්වේ කවියෙන්. ඒක හරිම ලස්සන කවියක් ඇත්තටම. ඉතින් එහෙම ආදරයකින් තමයි පටන් ගත්තේ. ඉතින් ඒ වගේම මේ තාත්තා මිය යනතුරුම මාත් එක්ක කවියෙන් තමයි අපේ අදහස් බෙදාගත්තේ. ඒ කියන්නේ හැමතිස්සෙම ලියුමක් එවනවා එයා කවියෙන්. ඉතින් මමත් ඒකට පිළිතුරු දැක්කෝ කවියෙන්. ඉතින් පුංචි කාලේ මොන හරි ඕනේ වුණාම පඩි දවස ලං වෙනකොට අර කවියෙන් චුට්ටක් ඒක ලියලා දුන්නාම මම දන්නවා ඒක හම් වෙනවා කියලා. එතකොටම මේ මගේ ලොකු අයියා ප්‍රියන්ත විජේසිංහ සිරස මාධ්‍ය ආයතනයේ වැඩ කරන්නේ, එයත් ඒ වගේ කෙනෙක්. ඉතින් හැමතිස්සෙම පොඩි පොඩි දේවල් වලින් අපි උත්තේජනය කරනවා. ඉතින් මං කියනවා මගේ කලා හැකියාව දියුණු වුණේ එයා හින්දා කියලා. මොකද මහ දවල් ගිහිලා තොරම් පෙන්නනවා ඉස්සර මට.
දවාල ලයි් දාලා නොතිබුණ මං ගොඩක් පොඩි ඉති එක්කං කියල කියනවා මේ මට කියන බබී කියල බබි මේ තොරණ රෑට ලයිට් දාලා තියෙනවා මෙහෙම මේ කූඩු මෙහෙම කැරකෙනවා. ඉතින් මම ඒක ආවර්ජනය කරනවා. ඉතින් ඒක වෙන්න ඇති මට මේ මගේ ලිවීමේ හැකියාව වැඩි වෙන්න හේතුව කියලා මං හැමතිස්සම යාට කියනවා. ඒවගේම අක්කා ජයවත්‍රපුර රෝහලේ ජේෂ්ඨශ්‍රේණියේ හෙද නිලධාරිනියක්. ඉතින් ඒ අයත් කලාවට සම්බන්ධයි. බොහෝ ඕනෑම තැනක කතා කරන්න පුළුවන් කටකාර අක්කෙක්. මගේ පොඩි අයිය. ඒ තමයි මගේ හොඳම යාළුවා. ඉතින් ඉස්සර සමහර රූපවාහිනී මේ විකාශනය වන නාට්‍ය වුණත් මං එයාට මේ එයා නේවාසිකාගාරේ ඉන්නකොට කවියෙන් ලියන්න පුරුදු වෙලා හිටියා. මෙන්න මේක තමයි අද වුණේ කියලා එයාට බලන්න බැරි වුණාම ඒ දර්ශනය මං එයාට කියලා යවනවා. ඉතින් ওই විදිහට අදටත් අපි දෙන්න කවියෙන් මේ අදහස් බෙදා ගන්න. ඉතින් ඒ වගේ පුංචි සරල දේවල් එක්ක ජීවත් වෙච්ච පවුලක් කියලා මට කියන්න පුළුවන්. හොඳයි. දැන් වෛද්‍ය ඇනස්ටා හැම වෙලාවෙම පුරුදු වෙලා හිටිය අර සරලව ජීවත් වෙන්නේ. ඒක තමයි අපිත් දැකපු විශේෂත්වය. හැබැයි ඔබ වෛද්‍යවරියක් වෙලා උතුරට යනවා. ඒ කාලේදී යුද ගිනිදැල් ඇවිලෙන කාලේ, ඇවිලෙන සමයේ. හැබැයි ඔබ නිර්භයව ඒ සේවාවේ යෙදෙනවා. එතකොට ඔබ අත් විඳපු අත් දැකපු දේවල් පවා සටහන් වලට එකතු කරන්න ඔබ පුරුදු වෙලා හිටියා. ඒ අත්දැකීම් මේ කාලේ අත්දැකීම් ගැන අපි කතා කළොත් මොකද ඔබ ඊටාම මේ යෞවන අවධියේ වෙනකොට තමයි ඒ උතුරේ සේවයට යන්නේ. ඔව් ඇත්තටම සීමාවාසික වෛද්‍යවරියක් විදිහට පොළොන්නරුවේ සේවය කරනවා. ඊට පස්සේ අපේ කණ්ඩායම තමයි යන්නේ උතුරේ අවතැන් වෙච්ච ජනතාවගේ සේවයට. මම ප්‍රථම වතාවට තමයි දමිළ ජනතාවක් එක්ක ගැටෙන්නේ. ඒ වෙලාවේ මට කල්පනා වෙච්ච දෙයක් තමයි මේ ඔක්කොම මිනිස්සු. ඒක තමයි පළවෙනිම සිතුවිල්ල. අපි තමයි ඒගොල්ලෝ ඉස්සරහට යන ඒගොල්ලෝ දකින සිංහලයෝ නැත්තම් අපි දකින දමිළ ජනතාව. ඉතින් අපි අතර බොහොම සුහදව ළඟ සමීප ජීවිතයක් ආරම්භ වුණා. අපි අමාරුවෙන් දමිළ බස කතා කරන්න පුරුදු වුණා. ගොඩක් වෙලාවට මම පෞද්ගලිකව දුක් වුණා. ඇයි මට ඒ භාෂාව කතා කරන්න බැරි වුණේ ඒ වෙලාවේදී චතුර ලෙස කියලා. නමුත් පුළුවන් හැම විටම ගැට ගහගෙන කොහොම හරි අපි කතා කරලා අදහස් සුවමාරු කරගත්තා. මුලදී අතින් පයින් කතා කරා. ඊට පස්සේ කොහොම හරි දැන් අවසානයේ අපිට සාමාන්‍ය දෙබසක් කරන්න පුළුවන් විදිහට අපි ඒ කාලෙදී කතා කරා. මට මතකයි එක සිද්ධියක්. ඇත්තටම මගේ දෙවනි දරුවා මං හම්බෙන්න ඉන්නකොට මං එතකොට තමයි මම එන්නේ සෙට්ටිකුලම් කියන ප්‍රදේශයෙන් තවත් ස්ථාන මාරුවක් ලැබලා. එදා දවස හරිම හැඟුම්බරයි. මට මතකයි මගේ කලාපයේ වැඩ කරපු මගේ රෝහලේ වැඩ කරපු මගේ ආදරණීය සේවක සේවිකාව ටික, එහෙම කියන්නේ මගේ ආදරණීය සහෝදර සහෝදරියෝ ටික පුංචි ගවුමක් ගෙනත් දෙනවා මගේ දරුවාට අන්දන්න කියලා. ඒ වෙලාවේ හැටියට ඒ ගවුමකට රෙදි හොයා ගන්නවා කියන්නේ හුඟක් අමාරු දෙයක්. මුදල් අතින්ද? එතකොට ලොකු කැපවීමක් කරන්න ඕනේ ඒක ගන්න. හැබැයි ඒක ගෙනල්ලා ලස්සනට මල් මහලා මට දෙනවා. කියන්න සතුටුයි. ඒක තමයි මගේ දරුවට මං ඉස්සෙල්ලාම අන්දපු ගංගුම. ඒකේ තියෙනවා දරුවෙක්ට හැදෙන්න ඕනේ ආදරේ, කැපවීම, මනුෂ්‍යත්වේ හැමදේම ගැටිවිලා. ඉතින් මං හිතනවා ඕනෑම දරුවෙක්ට දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි ඒක කියලා. මේ තමයි මවකට දිය හැකි පණිවිඩය. මවකට මුළු ලෝකයක් ජීවත් කරවන්න පුළුවන් වෙන්නේ ආදරය තුළ. ඉතින් අපි දකින්නේ වෛද්‍ය වෘත්තියේ ඇය නියලුණත් ඇය ඒ වෘත්තියෙන් එහා ගිය මනුෂ්‍යත්වයක් එක්ක හැම තැනකම ගනුදෙනු කරපු ආකාරයක්. එය මං හිතනවා පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍යත්වය. තව තියෙනවා බොහෝ දේවල්. අපිට තියෙනවා වෛද්‍ය ඇනාගෙන් ජීවිතේ හුඟක් දේවල් ඉගෙන ගන්න. මේ සෙනෙහස ආදරය තුළ, කලාව තුළ කොහොමද ගැහැණිය පරිපූර්ණ වෙන්නේ? තව තොරතුරු කතා කරමු විරාමයක් කරගෙන.
විරාමෙන් පසුව යලිත් සෙනෙහස. සෙනෙහස පරිපූර්ණත්වයෙන් පිරුණු තැනකට තමයි අද දවසේදී අපේ වැඩසටහන අරගෙන ඇවිල්ලා තියෙන්නේ වෛද්‍ය ඇනස්ටා විජේසිංහ මහත්මිය. වෛද්‍යතුමිය දැන් උතුරේ කටයුතු කරන බොහෝ අත්දැකීම් තියෙනවා. හැබැයි දැන් ටිකෙන් ටික ඔබ යොමු වෙනවා කවියට. දැන් අපි පසුකාලීනව දකිනවා මේ ලන්ඩන් කවි කණ්ඩායම. දැන් වෛද්‍යවරුන් හැටියට ඉතාම කාර්යබහුල ජීවිතයක් ගත කරන මේ පිරිස විවිධ රටවලවල පිරිස එකතු කරලා ඔබව අපි දකිනවා මේ ලන්ඩන් කවි හරහා. අර මේ ඒවයි තියෙනවා අපි කියවනකොට මේ විශාල කාල පරාසයක් තුළ තිබුණු අත්දැකීම්. මේ කියන්නේ ඔබේ උතුරේ අත්දැකීම්ද පසු කාලීනව ඔබ දිගන රෝහලට අනුයුක්ත වුණාම ඒවයි තියෙන අත්දැකීම්ද ආදරය ප්‍රේමය මේ ඔක්කොමත් එක්ක ඔබ කවිකාරියක් බවට පත් වෙනවා. දැන් මේ කාර්යබහුල ජීවිතයේදී ඔබ කොහොමද මේ කවියට පෙම්බඳින්නේ, කොහොමද කවි ලියන්නේ, කොහොමද ඔබට ගෙදරින් මොකද එකක් ඔබ බිරිඳක් වෙනකොට ඔබ මවක් වෙනකොට අනිත් පැත්තෙන් ඔබ වෛද්‍යවරියක් විදිහට සේවය දෙනකොට මේ සියලු කටයුතු කරනකොට මේ ජීවිතේ සමබර කර ගැනීම බොහෝ කාන්තාවන්ට ප්‍රශ්නයක්. දැන් ඔබතුමියම දන්නවා වෛද්‍යවරියක් හැටියට මේ විෂාදය කියයි, එහෙම නැත්නම් මම මානසික ආතතියෙන් පෙළෙනවා කියයි වැඩ කටයුතු විශාල විදිහට වැඩිවීම තුළම කාන්තාවක් හිර වෙන ගතියක් තියෙනවා. දැන් ඔබ කොහොමද මේ ජීවිතය තුළ මේවා සමබර කරගන්නේ? ඇත්තටම කියන්නේ කවියට මං කියවා වගේ ගෙදරින් ඉස්සෙල්ලාම ඊට පස්සේ මම පාසල් යන කාලයේදී කවිකාරියක් විදිහට එහෙම නැත්නම් කවි ලියන කෙනෙක් විදිහට එච්චර දන්නේ නැහැ. හැබැයි මගේ යාළුවෝ අතර පුංචි පුංචි අපි කවි හුවමාරු වෙනවා. පොඩක් ජනප්‍රිය වෙලා හිටියා. ඔව්. ටිකක් විතර. හැබැයි කවදාවත් තරගයකට ගිහිල්ලා නැහැ. මට හරි බයක් තිබුණා මේ තව කෙනෙක්ට මගේ කවි පෙන්නඳ මේ මගේ හොඳම යාළුව ටිකට ඇරෙන්න. ඉතින් මමත් මගේ හොඳම යාළුවා තිලිනත් අපි පොඩි පොඩි කවි ලියනවා. ඔහොම ගිහිල්ලා ඊට පස්සේ මම වෛද්‍ය විද්‍යාලයට තීරෙනවා. ගොඩක් වැඩ කරන්න තියෙනවා, ගොඩක් කියවන්න තියෙනවා. ඒ අතරේදී මට ලැබෙන පුංචි විරාමය. මම විරාමයකටත් වැඩි කියන්නේ මට පළංකල ඇති වුණහම මම ওই කොම්වල පොඩි පොඩි කවි ලියනවා. සමහරවිට මම එදා දැකපු දෙයක් වෙන්න පුළුවන්, මට හැඟිච්ච දෙයක් වෙන්න පුළුවන්, තව කෙනෙකුගේ අත්දැකීමක් වෙන්න පුළුවන්. මම තැන් තැන්වල ලියනවා. ඒව මමම තමයි රස විඳින්නේ. මමම කියවනවා, මමම රස විඳිනවා, සමහරවිට කාටවත් පෙන්නන්නේ. දැන් මම ඒකේ ලොකු ආත්මික තෘප්තියක් ලබනවා. මං ගොඩක් මං හිතන්නේ රිලැක්ස් වෙනවා. ඊළඟ දේවල් කරන්න මං උත්තේජනයක් ලබනවා. මම බොහොම මේ නැවුම් විදිහට ඊළඟ දවසට මුහුණ දෙනවා. එතකොට මටම තේරෙන්න ගත්තා මේක තමයි මගේ විනෝදාංශය. මේක තමයි මගේ ජීවිතේ. ඉතින් මගේ ජීවිතේ ජීවත් කරවන්න තියෙන ඔසුව එහෙම නැත්තම් මෙඩිසින් එක තමයි මගේ කවි. ඔහොම තනි තනියම ලියාගෙන යනවා. ඊට පස්සේ මම ඔමාන් වලට යනවා. දැන් ඔහොම කවි ලියලා ඉන්නකොට දැන් ඔබ කාර්යබහුලයි ඒක මම දන්නවා. දැන් වෛද්‍යවරුන් හැටියට රාත්‍රී සේවාවන් වල යෙදෙන්න වෙනවා. ඒක මං හිතන්නේ මේ වෙලාව පිළිබඳ ගැටලු ඇති වෙන්නේ නැහැ. මට මේ වෙලාව විතරයි වැඩ කරන්න පුළුවන් කියලා එහෙම එකක් නැහැ. අනිවාර්යෙන් ඔබ මේ සේවා කාලය තුල සිටිය යුතුයි, වැඩ කරන්නට අවශ්‍යයි. දැන් gedara ප්‍රශ්නයක් ඇති වුණේ නැද්ද? දැන් ඔබ කලාවත් එක්ක ගැහැණියක් කලාවක් ඒ කලාව සමග ජීවත් වීම තුළ වෙන අවිවේකීකමට gederin ලැබිච්ච ප්‍රතිචාරය මොකද්ද? සැමියාගෙන් වෙන්න පුළුවන් පුත්තු දෙන්නේ කියන්නේ ලේසි නෑ. මං හිතන්නේ ගොඩාක් හොඳ ප්‍රශ්නයක්. මම අද කවිකාරියක් හෝ කවි ලියන්නියක් විදිහට අක්ක හඳුන්වන්නේ නැහැ. ඒගොල්ලන් මට උදව් කරේ නැත්තම්. මං කවි ලියනවට මට වැඩි ආස කරන්නේ මගේ සැමියා සුරජ්. හැම තිස්සෙම එයා විශ්වාස කරනවා. මම දැන එහෙම තමයි එයා කියනවා. මගේ යම් සුන්දරත්වයක් එයා දැක්කද ඒ දේ තිබුණේ කවිය තුල කියලා. ඒ හින්දා තමයි මම ඒක ගොඩනගා ගත්තේ කියලා එයා විශ්වාස කරනවා. සමහර කවියට තේරෙන්නේ නැහැ මම ලියන දේවල්. ඒ නමුත් කවිය ලියන්න හැම තිස්සෙම මට ගොඩාක් ලොකු පිටිවහලක් වෙනවා. මම කවියක් ලියලිය ඉන්නවා නම් ඒ කවදාවත් මට ඇවිල්ලා කතා කරන්නේ නැහැ. එයා ඒක ලියලා දෙනවා. සමහරලාට උදේ පාන්දර නැගිටලා තින් මේ කවි ලියන කට්ටිය දන්නවා මේ එක පාරට සිතවිල්ලක් අහම මේක ටග් කරලා ලියන්න ඕනේ. ඒක ලියලිය ඉන්න අතරේදී එයා නැගිටලා තේ එක හදලා ගෙන දීපු අවස්ථා බොහෝමයි. ඉතින් ඒ
ඒ අස්වැසිල්ලත් එක්ක තමයි මගේ ජීවිතේ මම තවත් සුන්දර දේවල් ලියන්න උනත් පෙළඹෙන්නේ. නැත්තම් ඒකට හොරෙන් කරන්න වෙනවනේ. නමුත් මම බොහෝම නිදහසේ දේවල් කරනවා මගේ ගෙදර වටාපිටාව ඒ නිසා. මගේ දරුවෝ දෙන්නත් ඒ වගේ කොයි වෙලාවකවත් හොඳ අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙනවා තව කෙනෙක්ට බාධා නොකර ජීවිතේ ඉස්සරහට යන්න ඒගොල්ලන් හැමෝටම හොඳ දැනුමක් තියෙනවා. ඉතින් ඒකට මම ගොඩාක් ඒගොල්ලන්ට කෘතඥයි. වෛද්‍යතුමිය මම මෙන්න මේ ප්‍රශ්නෙට දැන් එනවා. දැන් මට අවතීර්ණ වෙන්න අවශ්‍යම ප්‍රශ්නය. ඒ කියන්නේ ඔබ මේ කියන හැටියට අපිට ගැහණියක් හැටියට, කාන්තාවක් හැටියට, බිරිඳක් හැටියට, මවක් හැටියට අපිට පවුලත් එක්ක ඉතාම ළඟ ගනුදෙනුවක් තියෙනවා නම්, අවබෝධයෙන් යුතු ගනුදෙනුවක් තියෙනවා නම් අපිට මේ ගැටලු පවුල් ජීවිතය තුළ, කුටුම්බය තුළ ඇතිවන්නේ නැහැ. අන්න ඒ ගැන මම කැමති පැහැදිලි කරනවා නම්, මොකද සමහරලාට ඔබට ආහාර පිසින්න වෙලාව නැති වෙන්න පුළුවන්. ඒ ආහාර පිසින්න වෙලාව නැති වෙනකොට ගෙදර සැමියාට උයා ගන්න බැරි නම්, එහෙම නැත්නම් කෑම ටික සකස ගන්න බැරි නම් ඔන්න ඇති වෙන්න පුළුවන් ගැටලු. ඒ කියන්නේ ගැහැණියක් ඉන්නේ ගෙදර උයන්න, දරුවෝ හදන්න, කන්න බොන්න ඒ අවශ්‍යතාවයන් ටික ඉටු කරන්න. හැබැයි කාන්තාවකට ජීවිතයේ එවැනි යම් ආකාරයක පවුලෙන් රුකුලක් ලැබෙනවා නම් කොහොමද ඒ පවුල අර සතුටින් ගෙවන පවුලක් බවට පත් වෙන්නේ? මං හිතන්නේ ඔබට අයිතිය තියෙන එක ගැන කතා කරන්න. ඔව්, ඇත්තටම මං හිතනවා මේ අන්‍යෝන්‍ය අවබෝධය තමයි පළවෙනි දේ. අපිට කවුරුත් විවාහයක් තුළ හරි පවුලක් තුළ හරි කවුවත් වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. ඒක තමයි පළවෙනි කාරණය මම දකින විදිහට. අපි අනිත් කෙනාව තෘප්තිමත් කරන්න, එහෙම නැත්නම් ඔහුගේ තියෙන අඩුපාඩු, හොඳ දේවල්, මේ දේවල් දිහා දැකලා අපි සතුටු වෙන්න ඕනේ. එහෙම නැත්නම් සමහර වෙලට මම කැමති නැති දෙයක් මගේ සැමියා කරන්න පුළුවන්, එයා කැමති නැති දෙයක් මම කරන්න පුළුවන්. නමුත් ඒක කරනවට මම කැමති නම්, එහෙම නැත්නම් ඒක කරනවට එයා කැමති නම් මට හැකියාවක් තියෙන්න ඕනේ එයාගේ සතුට දිහා බලලා සතුට වෙන්න. වෙනස් කරනවට වැඩිය අපි එකතු වෙලා, ඒ කියන්නේ අනුගත වීම. ඔව්, නොගැලපීම් ගලප ගන්නවද කියන මතය තුළ අපි ඉස්සරහට යනවන පුංචි දෙයයි අන්තිමට කල්පනා කරන්න තියෙන්නේ. ඔබට මේ පවුල් ජීවිතය ගත කළ යුතුද නැද්ද, ඔබට අවශ්‍ය මොකක්ද, ඒ පදනම දන්නවනම් ඔබ දන්නවා ඔබ මේ වෙලාවේදී කතා කරන්න ඕනේ මොනවද, ඔබ මේ වෙලාවේ නිහඬ වෙන්න ඉන්න ඕනද, එහෙම නැත්නම් සමහරලට කවියක් කියලා පැත්තක වෙලා ඉන්න ඕනද කියන්නේ කවුනත් ඒක දෙපැත්තටම ඕනේ. මම හිතනවා ඒක මට ලැබුණා කියලා. හොඳයි, මම හිතනවා ඒ නිදහසත් එක්ක තමයි අපේ වෛද්‍යතුමිය කවිකාරයක් බවට පත් වෙන්නෙත්. ඒ වගේම මම හිතනවා මේ සෙනෙහස ආදරය තුළ අපිට ආදර්ශමත් චරිතයක් බවට පත් වෙන්නට හැකියාව ලැබෙන්නෙත්. අනිත් එක මේ එක පැත්තකින් බලනකොට මම දකිනවා ගොඩක් වෙලාවට අය උපදේශන සේවාවන් සපයන්නේක් බවටත් පත් වෙනවා. මොකද බොහෝ පිරිසකගේ හදවත් සුවපත් කරන්නට මම හිතනවා දැන් වෛද්‍යවරයෙක් වුණාම අපි ශාරීරිකව රෝගයක් සුවපත් කරනවා වගේම මානසික සුවතාවය පිළිබඳවත් බොහෝ දෙනෙක් හිතනවා. ඉතින් ඒකට වෙනම වෛද්‍යවරු හිටියට ඔබ ඒ කොටසත් මම හිතනවා මම බොහෝ විට දැකලා තියෙනවා. ඔබේ යාළුවන්ගේ වෙන්න පුළුවන්, වටේ ඉන්න හිත මිත්‍රාදීන්ගේ වෙන්න පුළුවන්. හැබැයි ඒ කොටස කරන්න හැකියාවක් ලැබෙන්නේ තමන්ගේ හැකියාව මත. ඒක මම හිතන්නේ තමන්ගේ පැවැත්ම මත තමයි, තමන්ගේ අත්දැකීම් මත තමයි තව කෙනෙකුට ඒ වගේ උපදෙසක් ලබා ගන්නට, ලබා දෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට දැන් ඔබතුමියගේ ඕමාන් ජීවිතයත් එක්ක දැන් ඒක තවත් වෙනස්ම මේ සමාජ කොට්ටාසයක්. ඒ ගනුදෙනුව තුලත් ඔබේ ඔය කලා හැකියාවන් ටික කොහොමද කරගෙන ගියේ? ඔව්, ඇත්තටම කියනවා නම් දැන් ශ්‍රී ලංකාවේ උතුරෙත්, ඒ වගේම දිගන දකුණු පළාතෙත් ඒ මට සේවය කරන්න හම්බුණා. ඊට වඩා හාත්පසින්ම වෙනස් සමාජ තලයක් තමයි මැද පෙරදිග තියෙන්නේ. ඉතින් මම ඕමාන් රාජ්‍ය තුළ වැඩ කරා. ඉතින් එතකොට ගොඩක්ම ඉස්ලාම් දහම ප්‍රබලව තියෙන ස්ථානයක. ඒ වුණාට මට කිසිම වෙනසක් තේරුන්නේ නැහැ. සියලුම මිනිස්සුන් එකයි. උතුරේ දමිල ජනතාවත් දිගන සිංහල ජනතාවත් මේ ඕමාන්ල මුස්ලිම් ජනතාවත් මට කිසිම වෙනසක් තිබුණේ නැහැ. මම හිතන්නේ ඒක දකින්න පුළුවන් වෙච්ච එක ගැන මම අද සතුටු වෙනවා. ඒක තමයි මම ආස තව කෙනෙක් දකින්නටත් ඒ විදිහට.
කලාව පිහිටන්නේ නිකම්ම නෙමෙයි. ජීවිතය අර අපි කිව්ව වගේ සහ අපේ වෛද්‍යතුමියගේ පියා කිව්ව වගේ දැන් පෞලෙම්ම එන දේකුත් නෙමෙයි. අපිට හදවතින් එන්න ඕනේ නිර්මාණශීලීත්වය, ඒ හැකියාවන්, ඒකම ඒ අත්දැකීම් මේ සියල්ල එන්න ඕනේ. ඉතින් ඒක නිසා අද දවසේ මම හිතනවා ගැහැණියක් හැටියට අපිට පෞල් සංස්ථාව තුළ ස්ථාපිත වෙනකොට එහි තියෙන ගුණය රැකගන්න නම් මේ සියලු දේවල් පිළිබඳව යම් කිසි ආකාරයක ප්‍රගුණ කිරීමක් තියෙන්න ඕනේ. එහෙම වුණොත් අපිට පුළුවන් වෙනවා අපේ පවුලට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම ආදරය, සෙනෙහස ලබා දෙන්න. ග්‍රාමයක් අරගෙන යලිත් හමුවෙමු. විරාමෙන් පසුව යලිත් සෙනෙහස. වෛද්‍යතුමිය, දැන් අවිවේකී ලන්ඩන් නගරයේ මේ ජීවිතය ගත කරනකොට ඔබේ පවුල, ඒ වගේම සමාජය, ඒ වගේම ඔබේ වෘත්තිය, මේ සියල්ල කොහොමද සමබර කරගෙන කලාවත් එකතු කරගෙන ඔබ ඒ ගමන යන්නේ? ප්‍රථමයෙන් කියන්න ඕනේ වස්නේකේ මම දන්නවා මම අවිවේකී කියලා. මම කාර්ය බහුලයි කියලා. මම මං ගැන දන්නවා. ඉතින් ලැබෙන පොඩි විරාමය වුණත් ඵලදායී විදිහට ගත කරන්න මං ඒක සැලසුම් කරනවා. විශේෂයෙන්ම පවුලත් එක්ක, දරුවන් එක්ක ඒගොල්ලන්ට දෙන්න පුළුවන් උපරීම වෙලාව මම ඒගොල්ලන්ට දෙනවා. මගේ අධ්‍යාපන කටයුතු මම බොහෝ විට මම කරලා නැහැ දෙන්න හැරලා ඉන්න වෙලාවට. මං මොකද අපි පොඩි කාලේ ජීවත් වෙන්නේ. ඒ නිසා ඒ කැපවීම අපිට අවශ්‍යයි. ප්‍රථමයෙන්ම අපි දැනගන්න ඕනේ අපි අවිවේකී කියන එක. අපි ලන්ඩන් වල එහෙම නැත්නම් ඉංගලන්තේ ජීවත් වෙනකොට අපේ සහෝදර සහෝදරියෝ, මාත් එක්ක ගොඩක් වෛද්‍ය වෘත්තියේ ඉන්න සහෝදර සහෝදරිනෝ අපි එකතු කරගෙන අපි හවසට පොඩි සින්දුවක් කියනවා. ඉතින් ඒකේ ලොකුම එක්කෙනා තියෙන මගේ සැමියා තමයි. ඉතින් එකතු කර පුරෝගාමියා. පුරෝගාමියා. ඉතින් අපි සින්දුවක් කියලා පුංචි දෙයක් කාලා අපි හරි සතුටු වෙනවා. අපිට ඕනේ නේද අපේ අපි අපි එකතු කරගන්නවා පොඩි ස්ට්‍රෙස් එකක්, එහෙම නැත්නම් ආතතියක් හැමදාම. ඒක නැති කරගන්න දෙයක් අවශ්‍යයි. මේ තමයි ඔසුව. ඉතින් අපි ඒකට කැප වෙලා ඉන්නවා. අපි හිතුවොත් විතරයි ඒ දේ කරන්න පුළුවන්. සැලසුම් කළොත් විතරයි ඒ දේ කරන්න පුළුවන්. ඉතින් දරුවන්ට දෙන්න ඕන තැන, සැමියාට දෙන්න ඕන තැන, පවුලට දෙන්න ඕන තැන, ඒ හැම දෙයක්ම කාර්ය බහුල ජීවිතය තුළ ඒක කාර්ය බහුලයි කියලා දැනගත්තාම අපිට කරන්න ලේසි. එතකොට මානසික සුවය අපි හදා ගන්නවා කියන එක ඇතුළෙම තියෙන්නේ අපේ සැලසුම් කරණය. කාන්තාවක් හැටියට අපිට gedara සැලසුම් කරගන්න බැයි නම් අපිට සමාජයට යන්නත් බෑ. අපේ වෘත්තියට හරියට මුණ දීලා එහෙම නැත්නම් එකට සාධාරණයක් කරන්නත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ ලන්ඩන් කවිවලට එකතු වෙන්නේ කොහොමද? දැන් ලන්ඩන් කවි කියලා කිව්වම ලංකාව ඉතාම ජනප්‍රිය තැනකට ගෙනාව සමාජ මාධ්‍ය හරහා හුඟක් අය රස විඳිනව සමාජ මාධ්‍යෙන් මේ ලන්ඩන් කවි. එතකොට මේ මේ මේකට එකතු වෙච්ච පිරිස ලියන කවි රස විඳින්න විශාල මේ මේ පිරිසක්, පාඨකයෝ පිරිසක් සමාජ මාධ්‍යට එකතු වෙලා ඉන්නවා. ඔබත් එහි එක කොටස්කාරයක් බවට පත් වෙනවා. ඔව්, ලන්ඩන් කවි කියන්නේ මගේ හැරවුම් ලක්ෂයක්. ඉස්සෙල්ල මං කිව්වා වගේ මම ලියන්නේ ලියන කවි දකින්නේ බොහොම සුළු පිරිසක්, මගේ යාළුවෝ ටික විතරයි. ඒ අතර හිටියා වෛද්‍ය ශාම කුමාර මුණසිංහ ශාමය. දවසක් මට කතා කරලා කියනවා, "නංගි, දැන් ඔයා ලියන කවි ප්‍රසිද්ධ කරන්න පුළුවන් තත්ත්වයක තියෙනවා" කියලා. එහෙම කියලා එයා මට දෙනවා අනුර හැගොඩ මහත්මයාගේ විද්‍යුත් ලිපිනය. "ඔයා කවියක් දාලා බලන්න හොඳට, එයා පළ කරයි." මගේ පළවෙනි කවිය විද්‍යුත් මාධ්‍යයක හෝ මොන මාධ්‍යයක හරි ඉස්සෙල්ලාම කවියක් ප්‍රචාරය වුණේ ලන්ඩන් කවි හරහා. මේ වෙනකොට වසර දෙකක් නොකඩවා හැම මාසෙම මගේ කවියකට ඉඩ ලන්ඩන් කවිවල තිබුණා. ඉතින් ඒ ගැන තමයි මං කවියේ කවිකාරයක් කියලා කවුරු හරි කියනවනම් ඉතින් ඒකේ ගෞරවේ ලන්ඩන් කවිවලට යන්න ඕනේ. මම මේ මේ දැක්කා ඇත්තටම මේ ලන්ඩන් කවි කොච්චර ප්‍රචලිතද කියන එක සහ ලන්ඩන් කවිවලට මේ මොනතරම් ගුණාත්මක භාවයෙන් ඉහළ කවි තෝරනවද කියන එක එක්තරා අවස්ථාවකදී අපේ නියෝජ්‍ය සභාපතිතුමා වැඩසටහනකට ගිහිල්ලත් ලන්ඩන් කවිවල තියෙන කවියක් තෝරගෙන තිබුණා මේ මේ විචාරය කරන්නට. ඒ සඳහා
ඔබේ කවියක් තෝරාගෙන තිබුණා කියන මතකයක් මට තියෙනවා. ඒ කියන්නේ එතරම්ම මේ ලන්ඩන් කවිත් ජනප්‍රියයි. ලන්ඩන් කවිවල කවි ලියන විවිධ ශේෂ්ත්‍රවල ඉන්න කවියොත් ජනප්‍රියයි. ඉතින් ඒිනුත් ඔබ ජනප්‍රිය තලයක ඉන්නවා කියලා කියන්න පුළුවන්. හොඳයි. දැන් ඒ ලන්ඩන් කවි වලින් නොනැවතුණු ඔබ දැන් වෙන වෙන අංශ කරා යොමු වෙමින් ඉන්නවා මේ කවි කාර පිරිස එකතු කර ගැනීම. ඒ අතර තව තව අලුත් වැඩ වලට අත ගහලා තියෙන ලේඛනයේ සම්බන්ධයෙන්. ඔව්. දැන් මේ දවස ජීවත් වෙන්නේ රටෙන් පිට, එහෙම නැත්නම් එක්සත් රාජධානී. ඉතින් ලංකාව ඇත්තටම අපිට අර අපේ පය එතන තියෙනවා, අපේ හිත එතන තියෙනවා, ලිවිල්ල තුල එතන තියෙනවා. මේ දවස්වල කරගෙන යන පුංචි වැඩක් තියෙනවා. ඒක තමයි Team One Book. අපේ ඉන්නවා මුහුණු පොත හරහා එකතු වෙච්ච කසුනි රණවීර වෛද්‍යතුමිය මැදිහත් වෙලා අපි ලොකු පිරිසක් එකතු කරගෙන ඉන්නවා මුහුණු පොතට. ඒ සියලු දෙනාම වෛද්‍යවරියන්. සියලුම දෙනා වෛද්‍යවරියන්. කාන්තා පාර්ශවයන්. ශ්‍රී ලාංකික වෛද්‍යවරියන්. ඒ අය ලෝකේ හැම තැනම විසිරිලා ඉන්නවා. ඒක වෛද්‍ය වෘත්තියට එහා ගිය සුන්දර ලෝකයක්. මං හිතනවා අපේ ආතතිය අඩු කරන්න ලැබිච්ච සුන්දර තෝතැන්නක් කියලා. ඉතින් මේක දවසක් වෛද්‍ය ගංගා හැයකට අක්ක දානවා පුංචි මේකක්, පුංචි නෝට් එකක්. අපි ලියන්න හදනවා සීමාවාසික වෛද්‍යවරියකගේ ජීවිතය. කවුද කැමති ලියන්න කියලා. විශ්වාස කරන්න ගොඩාක් වෛද්‍යවරියන් ඉදිරිපත් වෙනවා. ඒ අතරින් අපි 14 දෙනෙක් එකතු වෙලා මේක ලියන්න පටන් ගන්නවා. එතකොට එක්සත් රාජධානියෙන් අපි දෙන්නෙක් මමත් චරිදුත්, එතකොට නෝවේ බෝධිනී සමරසිංහත්, ඊළඟ බෝධිනී සමරතුංගත්, එතකොට ඩෙන්මාර්ක්හි දෙන්නෙක් ෂෙල්මිනි වස්සනාරංගිත්, ලංකාවෙන් ඉතුරු ටික ගංගා අක්කා මං කිව්වා වගේ, වසන්ත අක්කා, ගායනි නංගි, මේ ඔක්කොමල වෛද්‍යවරු, මදුබානි, මදුවන්ති, මේ ඔක්කොම එකතු වෙලා දුලානි තපොඩ්ඩින් අපිට නම් අමතකුනොත් එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නෑ නෑ ප්‍රශ්නයක් වෙන්නේ නෑ. අපි හරිම සහයෝගයෙන් සමදව. ඔය ගැහණු ටිකක් එකතු වුණාම කරන්නේ. දැන් සාමාන්‍ය වෛද්‍යතුමිය කියනවානේ දැන් සාමාන්‍ය ව්‍යවහාරයේ කියන කතාවක් තමයි ගෑනුන්ට එකතු වෙලා වැඩක් කරන්න බෑ කියන එක. දැන් 14 දෙනෙක් කොහොමද එකතු වෙලා මේ වැඩේ කරන්නේ? ඉතාමත්ම සමගියෙන් මේ වැඩේ සිද්ධ වෙනවා. හැම ඉරිදාම අපි චුට්ටක් කතා කරනවා. සමාජයේ දේවල් කතා කරනවා, බොහෝ දේ කතා කරනවා. ඒ එක්කම අපි පුංචි කතාවක් ලියාගෙන යනවා සීමාවාසික වෛද්‍යවරියකගේ ජීවිතය ගැන. අපි ඉස්සෙල්ලාම මේක අපි අරන් ගියේ අපේම මං කිව්වා වගේ සහෝදරියන් ඉන්න මුහුණු පොත හරහා. දැන් අපි වෙනමම අනිත් අයට දකින්න The Team One Book කියලා පේජ් එකක් හරහා අපි අනිත් අයටත් සමීප වෙනවා. ඉතින් බොහොම සතුටුයි. දැන් මේක පොතක් විදියට නිර්මාණය කරන්න වෛද්‍යවරියන් අදහසක් නැද්ද මේ 14 දෙනා එකතු වෙලා? පුංචි පුංචි අදහස් නැතුවම නෙමෙයි. අපි බලමු බොහෝ විට. හොඳයි. දැන් කාන්තාව වෛද්‍යවරියන් එකතු වෙලා 14 දෙනෙක් මේ වගේ වැඩ කරනවා. ඊට පස්සේ කවි ලියනවා. තව ගොඩක් දේවල් තියෙනවානේ. ඔව් මට කියන්න අමතකුණ නමක් තියෙනවා මම අන්තිමට කියන්නම් කියලා තියෙන්නේ විශේෂම අපිට ඉන්නවා මනෝරි ගමගේ මහත්මිය විශේෂඥ වෛද්‍යතුමිය එතුමිය තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිනිය. ඉතින් මම හිතනවා ඇය කොහොමත් කවි පොතක් පවා මුද්‍රණය කරපු වෛද්‍යවරියක්. පතොක් මල් ඉතාම ජනප්‍රිය වෙච්ච කාව්‍ය සංග්‍රහයක් ඇය නිර්මාණය කළා. ඉතින් ඇයත් මේකට සම්බන්ධයි. ඇයත් මේකට සම්බන්ධයි. හොඳයි. දැන් කලාවත් එක්ක ගැහණිය මේ සමාජගත වීමේදී ඇයගේ හිත තුල ඉන්න ඒ සංවේදී චරිතය බිහි වෙන්නේ කලාව තුලමයි. ඒ කලාව ස්පර්ශ කිරීම තුල තමයි. ඒක සමහරවිට අපිට ලියන්න ඕනේ නැහැ. සමහරවිට අපිට රස විඳින්න පුළුවන් වෙන්න ඕනේ. කෙනෙකුගේ නිර්මාණයක් අපිට රස විඳින්න පුළුවන් නම් ඇය හෝ ඔහු කලාකාරියක් තමයි. තමන්ම නිර්මාණය කරන්න ඕනේ. හැබැයි රස විඳීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ නිසා අපි තුල හොඳ රසවතෙක් ඉන්නවා නම්, හොඳ නිර්මාණශීලී ගුණයක් අපිට තියෙනවා නම්, කලාකාමී හදවතක් තියෙනවා නම්
අපිට පුළුවන් අපේ පවුල සමබර කරගෙන යන්න. ඉතින් ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම අත්දැකීම් ගොන්නක් සහිත අපේ ඇනස්ටා වෛද්‍යතුමියව මේ වගේ වැඩසටහනකට සම්බන්ධ කරන්නට හේතුවේ විරාමයක් අරගෙන යලි හමුවෙමු. හොඳයි, විරාමෙන් පසුව යලිත් සෙනෙහස. වෛද්‍යතුමිය, දැන් අපි මේ පැයකට ආසන්න කාලයක් ඔබත් එක්ක මේ අදහස් බෙදා හදා ගන්නකොට දැනුණු දේ තමයි, කොතරම් අපිට කාර්යබහුල වුණත් අපේ ජීවිතයේ අපිට අවශ්‍යතාවය තියෙනවා නම් පවුලක් එක්ක සමාජයක් එක්ක ඉතාම හොඳ ගනුදෙනුවක් කරන්න හැකියාවක් තියෙනවා කාන්තාවකට කියලා. මං හිතන අපි මේ සෙනෙහස වැඩසටහන ඇත්තටම මේ පවුල කේන්ද්‍ර කරගෙන පවුල වටා තියෙන ගැටලු, සමාජීය වශයෙන් ගැටලු, කාන්තාවන්ට විශේෂයෙන් ඇතිවෙන ගැටලු, මේ සියල්ල අපි මේ වැඩසටහන තුළ සාකච්ඡා කළා වරින් වර. අද ටිකක් වෙනස් මුහුණුවරක් ගත්තා. ඔබේ නිර්මාණශීලී හැකියාවත් එක්ක අපි කාන්තාවක් කියලා කියන්නේ කවුද, නැත්නම් කාන්තාවකට කොයි විදිහටද තමන්ට ජීවිත අවස්ථාවන් ලැබෙන්නේ කියන කරුණු පිළිබඳව කතා කළා. දැන් ඔබ වෛද්‍යවරියක් හැටියට ඔබට අනන්ත අප්‍රමාණ රෝගීන් හමු වෙන්නට ඇති. මේ රෝගීන් කියලා කියන්නේත් එක්තරා විදිහක සමාජයේම තවත් අපි අසනීප සඳහා මේ බෙහෙත් තේත් ගන්නන පිරිසක්. හැබැයි ඔවුන්ගේ ජීවිත දිහා බලනකොට අපි පවුලක් හැටියට ආදරය, සෙනෙහස, රැකවරණය ඇතුව යන ගමනට කාන්තාවක් කොයි විදිහටද සූදානම් විය යුත්තේ? මම කැමතියි ඒ ගැන කතා කරන්න. පවුලක කාන්තාවක් කියන්නේ ඔක්කොම එකතු කරගන්න හබ් එකක්. ඒක තමයි ප්‍රධාන දේ. එතකොට කාන්තාවට තිබිය යුතු නැහැ එතන වාරණ, වර්ණ, ඉලක්කම්. පුළුවන් තරම් හිත දෙබෑ කරලා පුළුල් කරගෙන අත් දෙක දිගහැරලා ආදරය කරන්න ඕන. එතකොට දැන් දම්මා, අම්මා, මාමණ්ඩි ඔය ප්‍රශ්න ඇති වෙන්නේ. ඔබ පරම්පරා දෙකක් එකතු කරන්න. ඔබ කතා කරන වචන, ඔබ ක්‍රියා කරන ආකාරය, ඔබ තව කෙනෙක්ට කතා කරන විදිය, මේ හැම දෙයක්ම අවසානයේ ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. ඔබ ඒක දන්නවා. ඔබ වැඩිහිටියෙක්. ඉතින් ඇයි ඔබ වැඩිහිටියෙක් නම් ඔබට මේ දේවල් පාලනය කරගන්න බැරි? මේ ආදරණීය සමාජයට ඔබ ආදරණීය චරිතයක් වෙන්න. ඔබට කවුරුත් ඔබට කරන දෙයක් කැමතිද ඒ විදිහට මනිත් එක්කෙනාට කරා. ඒක නෙවෙයිද අපිට ඕනේ. මං හිතන්නේ ඒ අපිට ඒක හිතෙනවා නම් අර මම කිව්වා වගේ ඒක මුස්ලිම්ද, දෙමළද, සිංහලද ඔය කියන ඔය ඔක්කොපි ඔක්කොම මිනිස්සු. ඒ වගේම තමයි ඒක පොඩි තැනකට ගත්තම පවුල තුළ අපි ඔක්කොම පවුලි සමාජික සමාජිකාව. කවුරුත් උස් නෑ, කවුරුත් පහත් නෑ. දැන් අපි දකිනවා සමහර පවුල්වල ගොඩක් දැන් ඔබ ඉන්නේ ලංකාවෙන් එපිට. එතකොට ඔබට හිතෙන්න පුළුවන් ඔබේ පවුල එහෙ ඉන්නේ. එතකොට ඔබට ලංකාවට එන්න ඕනේ නෑ, බලන්න කෙනෙක් නෑ, රකින්න කෙනෙක් නෑ, දුක සැප හොයන්න කෙනෙක් නැහැ කියලා. දැන් බොහෝ දරුවන් මේ විදිහට තමන්ගේ පවුලෙන් දුරස් වෙනවා. මේ දුරස් වීම අද අපේ නූතන සමාජයේ වර්තමාන පරම්පරාවල් වල විශේෂයෙන් දකින්න ලැබෙනවා. සමහර විට අධ්‍යාපනයට වෙන්න පුළුවන්, එහෙමනම් විවාහය තුළ විදේශගත වෙනවා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන්ගේ මවගේ පියාගේ නිවසින් වෙන නිවසකට යනවා වෙන්න පුළුවන්. හැබැයි මේ යුතුයකම් වගකීම් කොටස අපිට පැහැර හැරිය හැකිද? ඇත්තටම බෑ. යුතුකම් වගකීම් කියලා තියෙන දේ අපේ හදවතත් එක්ක හැමතිස්සෙම තියෙන ඕන දෙයක්. ඒක කාටවත් පේන්න කරන්න අවශ්‍යතාවයක් නැහැ. කවුරු කොයි විදිහට දැක්කත් ඔබත් ඔබේ පවුලත් අතර තියෙන සම්බන්ධතාවය ඔබ දන්නවනම් ඒක ඔබේ හිතටත් අන් අයගේ හිතටත් ඒක දැනෙනවා. මං ඉස්සෙල්ලා කිව්වත් වගේ අපි අවිවේකී කියලා දන්නවනම් අපි වැඩියෙන් ඒකට පියවරක් ගන්නවා. අපි දුරයි කියලා දන්නවනම් අපි ලං වෙන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට අපිට දුවල යන්න බැරි වෙන්න පුළුවන්. අපි ඈත වෙන්න පුළුවන්. ඉස්සර තිබුණා දරුවෝ හදන්නේ දෙමව්පියෝ බලා ගන්න කියලා. මම හිතන්නේ නූතන සමාජයේ ඒක පොඩ්ඩක් වෙනස් වෙලා. අපි හැමෝම දන්නවා
තව කෙනෙකුගේ ජීවිතයේ තියෙන දේවල් වලට රෙස්පෙක්ට් කරන්න, ගෞරව කරන්න, ගෞරව කරන්න. ඒ ගෞරවය තුලින් මේ උස් පහත් මේ දේවල් සමනයටපත් කරගෙන අපි ලස්සන ජීවිතයක් ගත කරන්නට අපිට පුළුවන්. ඔබ කොහෙද ඉන්නේ කියන එක වැදගත් නැහැ. නමුත් අපිට ඕනකම තියෙනවා නම් ඔබ මොනවද කරන්නේ? ඔබ කොහොමද කතා කරන්නේ? ඔබ කොහොමද යාත්‍රාක හැසිරෙන්නේ? ඒ ලැබෙන පුංචි වෙලාවෙ ඔබ කොහොමද ජීවිතේ ජය ගන්න කියන එක තමයි මම හිතන්නේ වැදගත් කියලා. තමන්ගේ හෘද සාක්ෂියට කතා කරන්න. එතකොට අපිට තේරෙයි අපි කරන්නේ මොනවද කියලා. ඒක නිසා අපි ලෝකෙට පේන්න අපි කාටවත් ඒ යුතුයකම් ඉෂ්ට කරාට වැඩක් වෙන්නේ නැහැ. තමන්ගේ හෘද සාක්ෂියට අනුව මම හිතනවා අපේ ඒ යුතුයකම් වගකීම් කොටස දරන්න පුළුවන්කමක් තියෙනවා නම්. අපි දන්නවා මේ ඔබ ලෝකෙ කොහේ හිටියත් ඔබ දැනට ජීවතුන් අතර ඉන්නේ ඔබේ නැන්දම්මත් මවත් පමණයි. එතකොට දැන් මේ වෙනකොට ඔබ යන යන තැන නැන්දම්ම හෝ අම්ම හෝ දෙදෙනාගෙන් කවුරු හරි මොන ලෝකෙක හිටියත් මොන රටක හිටියත් අරගෙන යන්න තමයි ඔබ උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසා තමයි ඔබට ભેදයක් නැතුව ඕනම කෙනෙකුට සලකන්න හැකියාව ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ ගුණාංගයන් අපි හැම කෙනෙකුටම ප්‍රගුණ කරගන්න පුළුවන්කමක් ලැබෙනවා නම් තමන්ගේ දෙමව්පියෝ ගැන, එමෙතත් තමන්ගේ ස්වාමිපුරුෂයාගේ දෙමව්පියෝ ගැන, තමන්ගේ සහෝදර සහෝදරියෝ ගැන, නෑදෑයෝ හිත මිත්‍රාදීන් ගැන සහ සමාජය ගැන මේ හැම දෙනෙක් දිහාම පුළුල්ව අපිට හිතන්න, ආදරය කරන්න, සෙනෙහස දක්වන්න අපිට හැකියාවක් ලැබෙනවා නම්, අපිට කරන්න පුළුවන්කම තිබෙනවා නම්, අපේ හෘද සාක්ෂියට අනුව වැඩ කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා නම් ලෝකෙ ලස්සන කරන එක ගැහැණියකට අමාරු දෙයක් වෙන්නේ නැහැ. ස්තුතිවන්ත වෙනවා ඔබ. මම හිතනවා මේ වටිනා කාලය මම දන්නවා මේ සාමාන්‍යයෙන් මේ අවුරුදු දෙක තුනකට හරි හරිම අමාරුවෙන් මේ එන ගමන සියලු දෙනාගේම හදවත් තුළ රිංගල කොහොම හරි ගිහිල්ලා සතුටටපත් කළා තමයි යන්න හදන්නේ. ඉතින් මේ අවිවේකී කාලයේදී අපේ මැදිරියට ඇවිල්ලා ඔබ ජීවිතයේ ඒ ලැබපු අත්දැකීම් බෙදා හදා ගන්නට සෙනෙහස වැඩසටහනට එකතු වුණාට බොහොම ස්තුතියි. අද දවසේ අනස්ටා නිරෝෂණී විජේසිංහ මහත්මිය වෛද්‍යතුමිය අද අපිත් එක්ක එකතු වුණේ. ඇය වෛද්‍යවරියකට වඩා අපිට මිනිස්සුන්ගේ හදවත් තුළ නිදන් ගත වෙලා තියෙන්නේ යහළුවෙක්, මිතුරියක්, සහෝදරියක්, කවිකාරියක් හැටියට. ඉතින් ඒ නිසා ඒ කලා හදවත තව තව පුළුල් කරගන්න අවකාශය ලැබෙන්න, ඒ මනුෂ්‍යත්වයේ හදවත තව තව පුළුල් කරගන්න අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම අපි අද දවසේ සෙනෙහසින් සමුගෙන යනවා. තවත් දවසකදී සෙනෙහසින් අපි ඔබව මුණ ගැහෙනවා. සුබ දවසක්.